වසංගත තිබ්බා හෝ වසංගත නැතුව හෝ ආර්ථික ප්‍රශ්න තිබුණා හෝ සමාජ ප්‍රශ්න තිබුණා හෝ අපි කොහොමරි සතුරෙන් ජීවත් වෙන්න ඕනේ. හැබැයි ප්‍රශ්න තියෙනකොට කොහොමද සතුරෙන් ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් රට ඇතුලේ තියෙන පරිසරය ගත්තාම අපිට ආර්ථික ප්‍රශ්නේ, කන්නේ බොන්නේ කොහොමද, තමන්ගේ වගාව සම්බන්ධයෙන් ප්‍රශ්න, රැකියාව පිළිබඳ යම් යම් ගැටලු තියෙනවා. මේ හැමදේම අපිට එක විදිහම දැනෙනවා. අපිට බොහොම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරොත් මේ දැවැන්ත ප්‍රශ්නත් එක්ක කොහොමද අපි ජීවත් වෙන්නේ, මානසික සෞඛ්‍ය තියාගන්නේ? අපිට ප්‍රශ්න ගොඩාක් තිබෙනවා. ඉතින් ඒ ප්‍රශ්න විදිහට ඔබ දකින තාක්කල් ප්‍රශ්නම තමයි. ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටින්නේ ඔබේ ජීවිතයට එන අනේක විද ප්‍රශ්න ගැටලු මම දරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සියලු ප්‍රශ්න විදිහට දකින්න නැතුව ඔබේ ජීවිතයට එන අභියෝගයක් විදිහට දකින්න. ඔබේ ජීවිතයට එළඹෙන අභියෝගයක් විදිහට දැකලා ඒ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට කටයුතු කරන්නේ කියන එක තමයි මට මේ අවස්ථාවේදී සිහිපත් කරන්න තියෙන්නේ. හොඳ මානසික සෞඛ්‍යයෙන් පිරිපුන් පුද්ගලයෙකුගේ ලක්ෂණය වන්නේත් එයයි. පැහැදිලි. අපිට ඉතින් පතපොතෙන් කියලා දීපු දේ තමයි අර කඳු ශිකර තරණය කරන්න පුළුවන් වෙන්නේ දහඩිය කඳුළු අඟුරුනවා නම්. හැම ප්‍රශ්නයක්ම අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. මේ හැම දෙයකදීම ඒ දේවල් වලට සාර්ථක මුහුණ දීමක් කරන්න මේ අභියෝග විදිහට බාරගන්න කියන දේ තමයි මානසික සෞඛ්‍ය පැත්තෙන් අපිට තියෙන උපදේශය. යම් විදිහකින් දරුවෙකු හෝ අර ඔබතුමා පැහැදිලි කරපු විදිහට උදේකලාව ඉන්නවා නම්, නුරුස්නා ගතියක ඉන්නවා නම්, තිබුණු වෙනදා කැමති වුණු දේවල් වලට අකමැති වෙලා ඉන්නවා නම්, බොහොම ටිකක් සමීපව දරුවා සුපරීක්ෂණය කරන්න සහ නියමිත ප්‍රමිතිගත තැනකට ගිහින් දරුවන්ට මානසික මේ වශයෙන් ලබා දිය යුතු උපදේශණේ ලබා දෙන්න. මොකද දරුවන්ගේ ජීවිත බොහොම වටිනවා. මේ ගෙවුණු කාලවකවානුව ඇතුළතදී මෙවැනි තත්ත්වයන් වලට ගිහිල්ලා නිරපරාධී දරුවන්ගේ ජීවිත අහිමි වුණු අවස්ථා බොහොමයක් අපිට වාර්තා වෙලා තියෙනවා. ජ්‍යෙෂ්ඨ මානසික සෞඛ්‍ය නිලධාරී උපදේශක ජාතික මානසික සෞඛ්‍ය සභාව සහන හැතැන වෙනුවෙන් හේම නිශාන්ත විතානගේ මහතා තමයි මේ පැහැදිලි කිරීම කරේ. ඒ අදාළ වුණු කාරණා ඔබේ ජීවිතයට අදාළ වුණු කොටස ඔබට උකහා ගන්න කියලා අපි ආරාධනා කරනවා. මොකද මේ හැම දෙයක්ම අපි ඔබට ගෙනවිත් දෙන්නේ රට නව සාමාන්‍ය කරණත් එක්ක ඉදිරියට යාමේදී ඔබේ හැම පැත්තකින්ම ඔබ සන්නද්ධව ආරක්ෂිතව ඉදිරියට යා යුතු නිසා. බොහොම ස්තුතියි පැමිණ මේ කාරණා කීම පිළිබඳව. බොහොම ස්තුතියි.